දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ඉදින් මයියේ පොඩි හඳුන්වා දීමක පටන් අතර අද හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ කරපු එක ප්‍රමාණවත් කියලා හිතනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරය ආරම්භ කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිවාරය ආරම්භ කළ දින විතර අපි ගජීර්ණ වතයිල්ල සිටින් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරියංක භාවනාව මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි හිඳගෙන ඉරියව්ව දෙසට සිට යොදු විට බාහිරයට විවෘත වූ ආකාරයට ඉරියව්ව පෙනී උදරයේ කොටස තද ස්වභාවයක් දැනී පිම්බීම හැකිලීම නොපෙනී නොදැනී නමුත් පරියංක කාලයේ අතරතුරදී පිම්බීම හැකිලීම සියුම්ව මතුවී නොපෙනී නොදැනී යයි. මෙසේ සිටිනා විට සිතට සෙමින් සිතුවිලි පැමිණෙන අයුරු පෙනී. මෙම සිතුවිලි කලින් මෙන් නොව සියුම් ඒවා වන අතර එම සිතුවිලි පැමිණෙන විට හැඟීම් දැනීම් නොමැති වරහන් ඇතුළේ පණ නැති අයකුමිනි. අයකුමෙන් බලා සිටිමි. එවිට එම සිතුවිලි බොඳ වී නැති වී යයි මිසේ බලා සිටිනා විට සමහර අවස්ථාවලදී සිතුවිලි අඩු වේගෙන් ගොස් කයට සිහිය පැමිණේ. එවිට සම්පූර්ණ කය ලෙස වැටෙන අතර ටික වේලාවක් යන විට නැවතත් සිතුවිලි ඇවිත් යන ආකාරයක් සමහර අවස්ථාවලදී සිතෙහි හටගන්නා ගොරෝසු නොවන රූපවලටත් සතියේ මාරු වෙවි යන දෙසක් බලා සිටිමි. මෙසේ වරින් වර කයටත් සිතුවිලි වලට හා රූප වලට වරින් වර මාරු වෙමින් සෙමින් ගලා යන සෙයින් පවතින මෙම පවතින බව වැටහි. වර එක කයේ තද ගතියක් වර එක සැහැල්ලු ගතියක් පවති. සක්මන් භාවනාව. සක්මන ආරම්භයේදී ලනුපැදුරේ හෝ වැලිමලු ගොරෝසු ගතියට සිත යොමා සක්මන ආරම්භ කරන අතර ටික වේලාවකින් පයේ දැනීමට සිත යොමු කර ඉහත සක්මන් යොමු කරගෙනම සක්මන් කරමි. මෙසේ සක්මන් කරන විට පරයන්කයේදී මෙන් සිතට විවිධ සිතුවිලි පැමිණෙන බව වැටහේ. එවිට එම සිතුවිලි දෙස පරයන්කයේදී මෙන් බලා සිටින විට ඒවා නැති වී ගොස් පයේ දැනීමට සිත යොමු වේ. මෙසේ සිතුවිලි පයේ දැනීමට සිත මාරු වෙන අතර තුර සමහර සිතුවිලි වලට සිත ඇලි ඒ ඔස්සේ සිත යන විට ඒ බව දැනී ඉබේම සිත සක්මනට යොමු වේ. ඇතැම් වේලාවකට සිතුවිල්ලට සිත ගොස් ඇති බව වැටහෙන්නේ ටික වේලාවකට පසුව බැවින් එවිට සක්මනට සිත යොමු කරයි. සමහර අවස්ථාවලදී සිතට රාග සිතුවිල්ලක් ආදිය පැමිණෙන විට සිත වහාම වරහන් ඇතුළේ පුංචි බයක් සහිතව ඒ බව දැන සිත ඇතුළට නැමින බව දැනි. සැහැල්ලුවෙන් සක්මන් කරමි. ඇතැම් විට යටිකයේ සැහැල්ලුවත් උඩුකයේ වේදනාවක් ඇති බව වැටහේ. එදිනෙදා කටයුතු වලදීද විවිධාකාර විතර්ක සිතෙහි පවතින බවත් ඒවා ඔහේ පවතින අතර ඒවා සමග ගැටීමක් හෝ අවනත වීමක් සිදු නොවේ. වරින් වර සතිය පැමිණෙන අතර සමහර අවස්ථාවලදී සතිය නොතිබුණු තැන් මතක් කර දෙයි. කයේ සැහැල්ලුව නිතරම දැනේ. ආහාර ගැනීමේදී පවා මුලදීමෙන් ආශාවන් නැමැති බවත් ආශාවන් ආදී ඇති වුණත් ඒ දෙස බලා සිටිනවා මිස කිසිවක් ඒ වෙනුවෙන් කිරීමට කැමැත්තක් නැත. කයෙත් සිතෙත් කෙලෙස් වල අඩු බව වැටහි. භාවනා විදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තමන්ටම වැටහෙනවා නම් කෙලෙස් අඩු තත්ති නිසා කලබල වෙන අඩු වෙන තත්ති කුප්පන ගතිය අඩු වෙන ගතිය දිගට කරගෙන යන තියෙන ඕක ඔය පුරුද්ද ඔය කාලසටහන කඩන්න නැතුව දිගට ගෙනියන එක තමයි. එන් දවස් 10ක භාවනාවක ලොකු ලාභයක් හම්බ වෙනක මුලදී මේ විදිහට අල්ලගත්තා පස්සේ දිගට යන්නේ. එතකොට අහගෙන ඉන්න අයගේ තව අවධානය පිණිස කියන්න පුළුවන්. අපි යම් වෙලාවක තේරුම් ගත්තොත් හිතවිලි ඇවිල්ලා ඒකත් එක්ක රණ්ඩු කරන්නේ නැති වෙන්න හිතවිලි කවදාවත් අපිත් එක්ක රණ්ඩු කරන්නේ නැහැ.
යම් වෙලාවක අපි හිතවිලි අපිට රණ්ඩු කරන්න අපි හිත වලට කඩාර පැන්නොත් තමයි. ඒ නිසා හිතවිලි වලට රණ්ඩු නොකරන නිසා හිතවිලි කීකරු වෙනවද? හිතවිලි කීකරු නිසා රණ්ඩු නොකර ඉන්නවද කියන එක දෙක එකට එක සමහර වෙනවා. එ නිසා කොයි වෙලාවකරි තීරුම් ගත්තොත් මෙතෙක් අපිට හිතවිලි කරදර කළා දින අපි හිත වලට කඩා පැනපු නිසා. එහෙනම් එන මොනම හිතවිල්ලක්වත් අපි ප්‍රතික්‍රියා කරු නැත්තම් මුකුත් කරන්න බෑ. නැත්නම් ඒක තීරුම් ගන්නද ඒක හිතවිලි ඇස්පනා අපිට තියාගෙන ඒක තීරුම් ගන්න කොච්චර කාලයක් ඇයිද? ඒ නිසා අපි මේවා දැන් අහුම්කම් දෙනකොට තේරෙනවා තීරුම් ගන්න ඕනේ. මේ හිතවිලි ආවට ඒවා එකක්වත් අපිට කරදර කරන්නේ අපි ඒවට කරදර කරේ නැත්තයි වයි ඉන්නේ යන්න. අපි මේ ඒවට කොනහපු ගම ඒව නතරයි. ඔය හැම දෙයක්ම එන දේවල් එන්නේ යන්නෝ 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 එන්නෝ කියලා කර්මන බලයින් එක තමයි තපස් රකින්නයි කියලා කියන්නේ. ඒකට මහානකම කියලාත් කියනවා. බ්‍රහ්මචර්යය කියලාත් කියනවා. ඔක්කොටම නටන් දැරලා බලාන ඉන්නව දැක්කේ නෑ වාගේ. ඒකට වෙයි හේම විවරය. ඒක තෝරන්න බේරන්න හරි වැරදි තෝරන්න හැප්පෙන්නේ කියොත් ඒ ප්‍රමාණයට ඒව අපිට කරදර කරන. කොල්ල බබා වගේ තමයි. කොල්ල බබත් එක සෙල්ලම් කරුවොත් විතරයි කොල්ල බබා ගෑවේ. කොල්ල බබා අපිත් එක සෙල්ලම් කරන්න එන්නේ නෑ. ඉතින් ගාගත්ත කට්ටියට කියන්නේ තියෙන්නේ කොල්ල බබත් එක සෙල්ලම් කරනවා පොල්තල් ටිකක් ගාගෙන යන්න සෙල්ලම් කරන්න ඕනේ නෑ. එම නෑනේ අත ගන්න යන්න එපා. කොල්ලා බබ කවදාකවත් අපිත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නෑ. හිතවිලි නෙවෙයි, ශබ්ද නෙවෙයි, වේදනා නෙවෙයි, කොයි එක හෝ. එන්නේ යන්න අපි දැන් මෙතෙක් නතර කරලා තියෙන බෙහෙත් දීපු ලෙඩ ටික විතරයි. අනික ලෙඩ ගිහිල්ලා. අපි බෙහෙත් කරපු ටික තාම නතරලා ඉන්නවා. මොකද ඒ දිරුට ඉන්න කියලා නේ කියන්නේ. හිතවිලිත් අපි මොකේට හරි ප්‍රතික්‍රියා කරන ගේ හිතින් නතර වෙනවා. ඒක අපේ ඉතිහාසය හදනවා. ලක්ෂයක් හිතවිලි යනවා. දන්නේ නෑ. වේදනත් එහෙමයි හිතෙත් එහෙමයි සද්දත් එහෙමයි ඒ නිසා ඒකට කරදර නොකර කරබනි ඉන්න පුළුවන් නම් තපස කියලා කියනවා. ඉතින් පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඒක අල්ලගත්තා නම් අපිට ඒකම දවස් 7-8ක් දිගට කරලා බලන්න පුළුවන්. පරිේශණේ තමයි ප්‍රශ්නෙට උත්තරේ. ලෙඩ කරගන්න නැතුව නිතර දිගටම කාලසටහන පවත්වන්න. එතකොට ඕකම වරනවා. තෙරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමින් වහන්ස. ආධුනික යෝගාවචරයේක්මි. පරියංක භාවනාව පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරමි. පිම්බීම ඇදීමක් හා ඇතුළතින් තෙරපීමක් ලෙස වැටහි. හැකිලිමේදී තෙරපීම අඩුවීම හා පහසු වීමක් ලෙස දැනේ. දිගින් දිගට සිහියෙහි පැවැත්වීමේදී අත්ල ප්‍රදේශ හා ඉනෙන් පහළ නොදෙනී යාමක් සිදුවේ. අවසන් වර බෙල්ල පිටුපස හිස තෙක් තදබර ගතියක් දැනී නාසයට ඇතුළතින් නාඩි වැටීම දැනීමට පටන් ගති. එක් අතක මහපටඟිල්ලද එසේම නාඩි වැටීම දැන්නි. මූල කර්මස්ථානයේම සිත පිහිටුවීමට උත්සාහ කළ විට නාඩි වැටීම නොදෙනී ගියේය. සක්මන් භාවනාව. වම්පය දකුණුපය වශයෙන් මෙනෙහි කරමි. පය පොළොවේ වැදෙන විට දැනෙන පොළොවේ තද ගතිය හා පයේ මිලෙක් බව මෙනෙහි කරමි. පොළොවේ සීතල බව පය තබන විටද දැනෙන බවත් ගිලුඹේ සිට පය එසවීමේදී නොදෙනී යන බවක් මෙනෙහි කළෙමි. බර දැනීම විලුඹේ සිට පතුලේ පිටධාරය දිගේ ඉදිරිපයට ගොස් මහපැටඟෙල්ලෙන් අවසන් වන බව නිරීක්ෂණය කළෙමි. විස්තර කර ලෙස බලන විට සිත පිට යන වාර ගණන අඩුය. පිට ගිය විට ඒ බව දැන මුල සිට වම් පය දකුණු පය ලෙස මෙනෙහි කරමි. එක දිගට ඒ මෙනෙහි කරන විට සිත පිට ගොස් ආපසු පැමිණි පසුව එය වැටහෙන අවස්ථාද ඇත. අනුකම්පාවෙන් උපදෙස් දෙන සීක්වා නිදුක් නිරෝගී දීර්ඝායස ඔබ වහන්සේට ලැබේවා. මේක එක තැනක විස්තර කරලා තිබුණා. මූල කර්මස්ථානයේ භාවනා කරන ගමන් නාඩි වැටෙනවා, හිරි වැටෙනවා, අතේ අර මූල කර්මස්ථානයේ තියෙන තැන නෙවෙයි, කයේ අනිත් තැන්වල තියෙන දැනීම එන්න පටන් ගන්නවා. එතකොට නැවත මූල කර්මස්ථානයේ හිත යදුවොත් අර දැනීම නැති වෙලා මූල කර්මස්ථානට ගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඒ දැනීම තියෙද්දිම මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්. ඒ තියේදී හැම එකකෙම තියෙන හිතට හිත දැන් කයට අවිල්ලයි කියන. මූල කර්මස්ථානේ හෝ ඒවට කොහේ යයි. ඉතින් පහුවෙනට අපි පුරුදු වෙනවා. අතරින් මෙතනින් කැක්කුම් පිපුරුම් මොනවා තිබුණත් අපිට මූල කර්මස්ථානේ ඉන්නත් පුළුවන්. ඕනනම් ඒව විතරක් බලලා මූල කර්මස්ථානේ අමතක කරන්න පුළුවන්. එතන මූල කර්මස්ථානයේ බලය යොවමත කරන්න පුළුවන්. නැත්නම් දෙකම පවත්වන්න පුළුවන්. වාඩි දෙකම දැනෙන්නේ. ඒ සේරම භවනාදී කළ යුතු පරිශ්‍රණය.
ඒ හැම වෙලාවෙදිම ආය මූල කර්මත්තන්ට ඇදලා ගන්න එච්චරම දලදඩ වේ යුතු නැහැ. ඒවත් හිතෙන් හදාගත්ත මායා නෙවෙයි නම් ඒවටත් දෙන්න අරින්න. ඒකට හිත යනවා නම් දැනගන්න ප්‍රශ්න නැහැ. මගේ මහා පැටැංගිල්ලේ නාඩි වැටෙනවා දැන්. ඉතින් ඒක බොරුවක් නෙවෙයි නම් හිතලුවක් නෙවෙයි නම් හීනයක් නෙවෙයි නම් ඒක හිත පැවැත්වෙන එක සතියමයි. නැවත මූල කර්මත්තන්ට අදින්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි කොහොම හරි යෝගාචර සැකයක් තියෙනවා. මගේ හිත පිට ගිහිල්ලා දෝ මේ මොකද එහෙමනම් මූල කර්මත්තන්ට හිත ගන්න. සැක නැහෙනේ ඔක්කොම පිපෙන්න ආරින්න. ඔක්කොම අතු ඉටි වීදලා වැවෙන්න ආරින්න. ඔක්කොම මල් පල ගන්න ආරින්න. එතකොට තමයි සතිය වැඩෙන්නේ. සැකෙන් ආයේ මූල කර්මත්තන්ට අදින්න අදින්න සතිය කොර වෙනවා. කිරෙන් බාල වෙනවා. ඒ දේ කරන්න එපා. ලෑසිලා යන්න ඕන තැනකට පලච්චාවේ. ඇත්තනම් පේන්නේ කයි තියෙන එකක් නම් පේන්නේ හැම දෙයකම එක හා සමාන සාදර වෙන්න නැවත මූල කර්මස්ථානට ඇදලා ගන්න හදිස් වෙන්න එපා. අදින්න ඕනේ සැකනම් විතරයි. මට සතිය කැඩිලාද එහෙම නැත්නම් අවල මේ අව탁සීරුවට පත්තරද කියලා සැක තියෙනවා නම් ඇදලා ගන්න. ඒක තියලා නැත්නම් යන්න හැදෙන්න ඕනේ. දරුව හැදිලා එනකොට ඌ මෝල් ගහේ මේ කුරහන් ගහේ බැඳලා තියලා හරියන්නේ නැහැ. උට නටන්න දෙන්න ඕනේ. උට වැවෙන්න දෙන්න ඕනේ. වගේ සතිය වැඩෙනකොට එයා নানা ආකාර ක්‍රියාකාරකම් කරනවා. අපි හිතන වැඩි ගොඩක් වැඩ සතියට කරන්න පුළුවන්. ඒ නිසා එයා අතු අතපය හයි වෙලා එනකොට ඒ කරන වැඩ ඔක්කොම කරන්න දෙන්න. සතියෙන් එන හැම දෙයකටම සාදර වෙලා මූල කර්මස්ථානයේම පැවති යුතු නැහැ. එහෙම නැත්නම් බබා වැඩනකොට තොටිල්ලෙම දිලා හරියන්නේ නැහැ. ඌ තොටිල්ලෙන් එළියට යන්න ඕන. ගිහලා හැදෙන්න ඕනේ. අන්නේ හැදෙන ඉඩක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතියෙදි තායගෙනලා තොටිල්ලේ දාලා වහලා තියන්න හදන්න හදනවා. එතකොට මේක දරුවගේ වර්ධනයට බාධාවක්. ඒ වගේ සතිය වර්ධනයට බාධාවක්. සතිය වැවෙනවන පිට හිත පිට ගියත් කමන්නේ. ඒ බව දැනගන්න පුළුවන්. ඒකෙන් තමයි සතිය වැවෙන්නේ. කොහොමද සතිය කියන එක අපි තේරුම් ගන්නේ අසතිය හරහා. නැත්තම් කවදාකවත් තේරුම් ගන්න බැහැ. සතිය කොච්චර බලවත්ද කියනවා අසතියත් කියලා දෙනවා. අපිට දැන් ඔබ සතිය නැහැ කියලාත් කියන දේට තරහ වෙන්න එපා. ඒ සතිය හොඳ උත්කෘෂ්ඨ ක්‍රියාවලියක්. ඒ නැත්තම් හුරුබූටි ගතිය. ඒසාව වෙන වෙනාට මොනට යනවා අසතියට යනවා කොයි එකට ගියත් තමන් කරනව නෙවෙයිනේ කෙරෙන දෙන්නේ ආනෙකට ඉඩ දීලා බලන්න ඇදලා ගන්නම අදිසි වෙන්න එපා හැබැයි මේ වගේ වාර්තා කරන්නේ තියෙන්න එතකොට මට පුළුවන් නැත්තම් අහගෙන ඉන්න කෙනාට පුළුවන් මේකට පොඩ්ඩක් කමටහන් සුද්ධ කරලා දෙන්න ඒ නිසා විවෘත මනසකින් යන්න කියලායි කියන්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව අද දින පරයන්ක භාවනාව කරන විට පළමුව ශරීරයේ දෙස බලා සිටින්. එවිට ශරීරයේ යම් යම් ස්ථානවල වේදනා දැනේ. එසේ සිටින විට අවට ශබ්දද ඇසේ. වේදනා දැනෙන අවස්ථාවේම ශබ්ද ඇසෙන බව සිතුවද එම දෙය අවස්ථා දෙකකදී සිදුවන බවත් එය ඊටමත් වේගයෙන් සිදුවන බවත් තේරුණි. එසේ ටික වේලාවකට පසුව අත් දෙක ස්පර්ශ වී තිබෙන තැන සිට හිරි වැටෙනවා මෙන් වරහන් ඇතුලේ කිරණ ගමන් කරන්නා මෙන් ශරීරේ පුරා ගමන් කරන බව දැනුනි. යම් අවස්ථාවල එය උරහිස් ළඟින් නතර වේ. තවත් අවස්ථාවල හිස් මුදුනේ සිට පටන්ගෙන විසිරේ. යම් අවස්ථාවල අත් දෙක ස්පර්ශ වී ඇති බව නොදෙනී. ටික වේලාවකට පසුව නැවතත් අත්වලින් පටන්ගෙන තදවන ස්වභාවයක් දැනුණු අතර එවිත හුස්ම ඉහලට ගන්නා විටදී හා පහලට ගන්නා විටදී අත් දෙකෙහි මස්පිඩු ඒට අනුරූපව චලනය වන බව දැනුනි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව කරන විටදී පාද පොළොව මත ස්පර්ශ වන ආකාරයේ දෙස බලා සිටින්. එවිට පළමුව පාදේ පසුපස කොටස ඉන්පසු ඇඟිලිත් ස්පර්ශ වේ. වැලි මඩුවේ සක්මන් කරන විට යම් ස්ථානවල සිසිල් බවක් දැනේ. මිසේතික වේලාවක් කරන විට විවිධ සිතුවිලි ඔස්සේ ගමන් කර නැවත පැමිණෙන බවද දැනුනි. යම් අවස්ථාවල සිතුවිලි එන විට හඳුනා ගනි. එසේ සිටින විට යම් අවස්ථාවල අලස බවක්ද වැටෙන්න යනවා වැනි ස්වභාවයක්ද දැනේ. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔය අපි කතා කරා වගේ සමාලාවට අරමුණත් එක්ක හොඳට හාද වෙනකොට දැන් රූපෙත් එක්ක හොඳට හාද වෙලා ලඟ වෙනකොට අනිකුත් නාම ධර්ම වල ක්‍රියාකාරකම් පේන්න පටන් ගන්නවා. මනාපමනාපකම්, නිදිමත ගති, වැනෙන්න පටන් ගන්න ගති. ඒ කිය ඒක මේ පරිණාමයක් ඇති වෙන අවස්ථාවක්.
නාම රූප ධර්ම වල නාම ධර්ම වලට යන්න ලැබෙන අවස්ථාවක් ලැබෙන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් ඒ වෙලාවේදී තාවත්ව නැවතිලේ ආයේ මාරුව වෙන්න ඉඩ දෙන්න භාවනා කරනවා කියලා හෝ සතිය කරනවා කියලා හෝ කලබල වෙලා ඉරියව් මාරු කරනාට මේ කලබල කරන්න එපා. එහෙම යන්න හරි. දැන් ඇවිල්ලා තියෙන නිති මත. දැන් ඇවිල්ලා තියෙන අධික උනන්දුවක්. දැන් ඇවිල්ලා තියෙන මනාපයක්. දැන් ඇවිල්ලා තියෙන අමනාපයක්. ඒ ටිකත් දැනගන්න පුළුවන් නම් ඒ හිත රූප ධර්ම වල දැනුම හරහා නාම ධර්ම වලට යන්න හදා. එතකොට හොඳට තේරෙනවා මේ තරම් විස්තර මං ජීවිතේ බල්ලා නැහැ. බැලුවොත් මේව අතර පුදුම තට්ටු මාරුවක් යනවා. සද්ද ඇහෙනකොට කකුල දැනිම වෙනවා. කකුල දැනිමකොට තට්ටු මා කකුල සද්දයක් ඇහෙනවා. මේ ඔක්කොම අතර පුදුම මේ ගනුදෙනුවක් යනවා මේක ඇතුලේ. දැන් 6 දිනක් ජීවත් වෙනවා. රූප බලන්න එක්කෙනෙක් බල කටිජු කරනවා, සද්ද අහන්න එක්කෙනෙක් කටිජු කරනවා, ගන්ධ රස පහස හිතිවිලි. මේ 6 දෙනායි එකයි ජය ගන්න. අනික 6 දෙනාම පත් දෙනාම තලාව බාගෙන තමයි අර ජය ගන්න එකන ජය ගන්න. ඒ ජය ගන්න එකන හරහා තමයි කතාව ගෙතෙන්නේ. මේක දිහා බලාන විට පම්ප වෙනවා අඩු ගානේ මේ 6 දෙනා අතර සාමයක් සමගියක් ප්‍රජාතන්ත්‍රවාදයක් හා සමානාත්මතාවයක් නැහැ. ඒකෙත් තියෙන්නේ එක එකම අරාගෙන හැදෙන හැටි. ඒ තරම්ම චපලයි එක එක ආයතනේ. මේකට යට නටන්නදලා බලාගෙන ඉඳ අපේ හිත මොන වෙහෙසකද ඉන්නේ කියලා. වල්ලස්සය 6 දිනක් පැඳගත්ත කරත්තයක් වගේ. එක එක දිහවලට අදී. මේක දිහා බලන් ඉන්න පුළුවන් නම් තේරෙයි අපි අනුන්ට බන කියන්නේ අපිට තියෙන හැකියාව අයිතිවාසිකම මොකද්ද අපේ වල්ලස්සය එක එක්කත් කී කරුනේ. තන්නේ කරම වල්ලස්සය අස්සයම නෙමෙයි බුදුජානන්සේ චප්පාණක සූද්දේ කියලා කියනවා. ඇහැ කියන්නේ එක සතෙක්, කන කියන්නේ එක සතෙක්, එක එක කරන ගොදුරු හොයාගෙන යන්නේ එක එක තැන්වල. ඉබලයි බල්ලයි කිඹුලයි සර්පයයි පක්ෂියකුයි ඉතින් එක එක තැන් වලට ගොදුරු හොය හොය විදිනවා. ඉතින් ඒකට ලක් වෙන මමයා පුදුමාකාර වෙහෙසක ඉන්නේ. ඊව දිහා බලනකොට වෙනෝ මේ කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ වල් ම්ලේච්චෙක් ඇතුලේ ඉන්නේ. වැද්දෙක් ඇතුලේ ඉන්නේ. කිසිම ශිෂ්ටාචාරයක් නැහැ. ඉතින් පොඩ්ඩක් බලන්න. එකකටවත් ඡන්ද දෙන්න එපා යන හැටි බලන්න. බලනකොට තේරෙයි අපි මේ බැහැ වෙලා කෑ ගහන්න නෑදුවට කිසි එකෙකුට කොඳු වැට පෙලක් නෑ, කිසි එකෙකුට චරිතයක් නෑ, කිසි එකෙකුට න්‍යාය පත්‍රයක් නෑ. එක 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 පැති වලට අදිනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවල් වල සර්වච්ඡන් සනාගත මේ සත්තු 6 දෙනාටම දිගෙලි කරලා උන් කයේ බැඳලා තියාගන්නේ. එතකොට කයේ ළඟට එනකොට උන් දන්නවා දැන් කඩාගෙන යන්න හදන්නේ කියලා. හැබැයි දඟලන්නේ ඉඳ දෙන්නේ කියලා තියෙනවා. රූප බලන්න දෙන්න, සද්ද අහන්න දෙන්න, ගන්ධ රස පහද විඳින්න දෙන්න, හිතන්න දෙන්න. බල බලන්න මේක කිසිම නෑ, කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බලවතා ජයගනි කියන නීතියට වැඩ කරන්නේ. මේ එකෙක් නෑ, මේක ඇතුලේ 6 දිනෙකගේ රණ්ඩුවක් තියෙනවා. එකෙක් නැත, එකියක් කියලා කියන්නේ 6 දිනෙකේ ආයතන 6 දිනෙක රණ්ඩුවක්. ඉතින් හරියට ඒක නිකන් එක මිනිහෙක් ගෑනු 6 දිනෙක ගත්තා. ඒක හොඳ නෑ මොකද උංගාදියා කාන්තාව වෙන නිසා තරහා යුවා කියනවාට. ඉතින් එතකොට හිතා ගන්න කොහොමද වෙන්නේ කියලා. ඒ 6 දෙනා 6 જાතිය. අන්තිම අරවිනියට පුළුවන් නම් ගැලවෙන්න පුළුවන් නම් 6ම දාලා ඌ ඉගිලෙයි. ගන්නකොට නම් බොහොම අමාරු වෙන තමයි ඒක ඉඳලා දෙකට යන්නේ, දෙකේ ඉඳලා තුනට යන්නේ. වගේ මේ පංචවෝකාර භාවයක් ලබන්න සංසාරේ පින් කරලා තියෙන ප්‍රදේශයේ මේ හැකන දිවනාසේ කය මන හරියට අංග පුලාවක් සහිතව හිටින මිනිස් ජීවිතයක් කියන එක දුර්ලභ දෙයක්. ඒ පින්කල ලබා ගත්ත දේ ගෑනු 6 දෙනෙක් හම්බුණා වගේ තමයි එක මිනිහෙකුට. ඒ වට කියන්නේ සපත්නී කිය. එකම පතිට අම්මේජි පතිනියන්. අපි ඒකට සිංහල දාන්නේ හැපි නියෝ කිය. ඔය සපත්නී කියන වචනේ සිංහල දාන්නේ හැපි නියෝ කිය. ඉතින් හැපි නියෝ 6 දෙනෙක් එක තමයි ගමන යන්නේ. පොඩ්ඩක් නටන්න දරලා බලන් ඉන්නකෝ. ඒතර තේ අනුන්ට බයිලා කියන්න බන කියන්න අපිට තියෙන සුදුසුකම මොකද්ද? අපේ 6 දෙනාවත් කිසිම චාරයක් නැහැ. මේ වගේ වාර්තා කරන්න එතකොට අපිට තේරෙනවා දැන් වැඩේ පටන් ගන්න තියෙනවා. 6 දින නටන හැටි පේනවා. එක එක් ගෙවත් එක ආයතනයක් අසිස්ට් නැහැ. ඉවර තියෙන්නේ උර්ග මනසක්. එක එක ආයතනයක් කඩ කරන්නේ කබරෙක් වගේ. එහෙම නැත්නම් කියනවා නම් මේ මකරෙක් වගේ. බලාගෙන ඉන්න මේ දවස් 10 10 ඇතුළත බලන්න හිටියොත් දැහෙන තොරතුරුටික් අල්ල ගන්න පුළුවන්. ඔය එකට තමයි දොර ඇරලා තියෙන්නේ. තාම අදිසි විනිශ්චය කරන්න යන්න එපා. නටන හැටි පොඩ්ඩක් බලන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව. මම මෙතන වාඩි වී සිටිනවා කියා මම පරයන්කේ වාඩි වුනිමි. හුස්ම ගන්නා විට උදරේ පිම්බීමත්
හුස්ම හෙලන විට උදරයේ හැකිලීමත් ඉක්මනින්ම දැනෙන්නට විය. ටික වේලාවකින්ම හුස්ම රැල්ල සියුම් වී හුස්ම ගැනීම නොදෙනී ගියේය. විදුලි පංකා කැරකෙන ශබ්දයත් අවටින් කතා කරන ශබ්දයත් හොඳින් ඇසේ. මා ඉදිරියේ පිරමීඩයක් වගේ මගේ ඉරියව්ව දිස්වන්නට විය. මගේ කය ඇටසැකිල්ලක් පමණක් මා ළඟ ඇති බව වැටහුණි. පැය කාලක් පමණ ගිය පසු නැවතත් හුස්ම ගැනීමත් පෙළීමත් ඇති විය. හැමදාම උදරයේ පිම්බීම හැකිලීම වැටහුණු මට අද දින නාස්පුඩුව සීතල වී හුස්ම ගැනීමත් උණුසුම් වූ හුස්ම පිට කිරීමත් නාස්පුඩුවෙන් දැනෙන්නට විය. එයද ටික වේලාවකදී නොදෙනී යන්නට විය. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මගේ දණහිසෙන් පහළ කොටස හිරිවැටි පා දෙක බර ගැසී ඒ මත හිටගෙන සිටිනායයි හැඟුනි. සක්මන් කරන විටද එසේ දැනුනි. පසුව මා වේගයෙන් සක්මන් කෙලෙමි. එවිට වැලි පොළවේ සිනිදු බවත් ගොරෝසු බවත් හොඳින් වටහාගෙන සක්මන් කරන බව වැටහුණි. මාහට සතිය පිහිටුවාගෙන භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේක අර ලියලා තියෙන විදිහට කකුල් දෙක දඬු වෙලා බර වෙලා ඒ දෙක උඩ හිටගෙන ඉන්නවා වගේ දැනෙන වෙලාව සතිය පිහිටපු භාවනාවේ ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් සතිය ආනිසංශයක් විදිහට වැටෙන්නේ නැත්නම් මේක සතිය පිහිටවන්න කරදරයක්, අරියාදුවක්, භාවනකට බාධාවක් විදිහට වැටෙන්නේ කියලා ලියුපෙකන කැමැතිද සභාවට අදහස් ඉදිරිපත් කරා. ලියුපෙකන කැමැති අත උස්සන්න මේ මම ප්‍රශ්නෙට උත්තර ලිව්වේ කියලා. සක්මන් කරනවා කියලා දැන් නෑ, හිටගෙන ඉන්නා වගේ තමයි සක්මන් කරද්දිත් දෙන්නේ. ඒක ලියලා තියෙනවා කකුල් දෙක දඬු වෙලා බර වෙලා මේ හීරි වැටිලා වගේ දැනෙනවා කිය. ඔව්. ඒ දැනෙන එක සතියට ලැබිච්ච සතිය තියෙන නිසා දැනෙච්ච ලාභයක් නැත්නම් සතිය පිටව බවට ලකුණක් විදිහට පේන්නේ නැත්නම් භාවනාවට බාධාවක් කරදරයක් අරියාදුවක් විදිහට පේන්නේ. සතිය තිබුණා, හොඳට සිහිය තිබුණා, සක්මන් කරන භව ඇවිදිනවා කියන එක දැනුන්නේ නැහැ. නෑ නෑ, ඔය ඇවිදින කතාව නෙමෙයි. මේ හිටගෙන ඉන්න වාක්‍ය දෙකක් මේකේ දීලා තියෙනවා. කකුල් ඒ වාක්‍ය දෙක කියවන්න. එතකොට හරියට පොයින්ට් එකට. සක්මන් භාවනාවේදී මගේ දණහිසෙන් පහළ කොටස හිරිවැටි පා දෙක බර ගැසී ඒ මත හිටගෙන සිටිනවා යයි හැඟුණි. අන්න ඒ වගේ දැනන වෙලාවේ මේ සතිය තියෙන නිසා, කයට හිත ආපු නිසායි මත් මේ ටික වැටෙන්නේ. මේ සතිය ආනිසංසයක් කියලා හිතනවද නැත්නම් මේ භාවනාවට බාධාවක්, මේක හිරිහැරයක්, මේක අරියාදුවක් කියලාද හිතෙන්නේ? නෑ, අරියද කියලා හිතෙන්නේ. ඉතින් අන්තිමට අනව කොහොමද සතිය පිටවන ඉදිරියට යන්නේ කියලා, ඕක තමයි උත්තරේ. සතිය පිටරන හැම වෙලාවෙම කැක්කුමක් පිපුරුමක් දැනි. කම්මැලිකමක් නීරසකමක් දැනි. ඉතින් ඒකට මූණට කියලා ගහලා යන්න බෑ. සතිය පිටල නැත්තම් ඔව තියෙන දන්නේ නෑ. ඔය හැම කෙනාගේම ඇඟේ තියෙන දේවල්. සතිය කයි නෙවෙයි හිත තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නෑ. ගෙදර දොර හිටියානම් දරුවන්ගේ ප්‍රශ්නයි, පෙට්‍රල් ගණන් ගිහිල්ලා ලයිට් කපලා ඔන්න ප්‍රශ්න. මෙයාට වැදේ කකුල් දෙක හිරි වැඩලා බරව කකුල් දෙකක් වගේ. එහෙම නැත්නම් කෝටු කකුල් වගේ. දැන් මේ දැනෙන දේ භාවනා නිසා ලැබිච්ච අතවාසියක්ද නැත්නම් භාවනාවට හිරි හැරයක්ද කරදරයක්ද කියලා අහුවම ප්‍රශ්නේ හොඳට සුද්ධ වෙනවා. එතකොට සතිය පිහිටවන්න නම් ඉදිරියට යන්න නම් අපි කොහොමද ඊගාව දාසේ වැඩිට යනකොට කොහොමද මේ වගේ දේවල් ගැන බලාපොරොත්තු වෙන්න ඕනේ කොහොමද? මේ වගේ දෙයක් ආවම කොහොමද ක්‍රියා කරන්න ඕනේ? හිත දෙන්නේ නැද්ද? මම අහන ප්‍රශ්නේ පැහැදිලිමත්ද? මේ අධ්‍යයක ආවම භාවනා දියුණු කිරීම සඳහා තමන් කුමක් කළ යුතුද? මගෙන් අහන ප්‍රශ්නේ මම දැන් ওই පැත්තෙන් අහනවා. එච්චරයි, වෙනසක් නැහැ. එකම ප්‍රශ්නේ. කවුරු හරි උත්තර දෙන්න. මේකේ වැඩි කරලා සක්මන් කරා. එච්චරයි, කකුල් දෙක රිදෙනවා. වැඩි වෙන්න සතිය හොඳයි. පුළුවන් නම් ගිනි අකුරු ටිකක් දාලා ඒක උඩ ඇවිදින්න. ගිනි පාගනවා. නැත්නම් ඉදිකටු ටිකක් කෙලින් තියලා ඇවිදින්න. එතකොට අඩිය පීවරෙන් පීවරට සතිය හිටියෙ. මේ තියෙන ගල් ඔක්කොම උල් කරලා ඇනෙන්න තියලා තියෙනවනම් ෂෝක් එකට සතිය පිට. අඳුරෝ කණ්ඩ සතිය පිට. කැස්ස එන්න සතිය පිට. කරදර එන්න සතිය පිට. මොකද ඒව හැම දෙයක්ම වර්තමානයේ හිතුවට දෙන්නේ මේ දැනෙන්නේ. ඉතින් ඒක නොවි සතිය පිටනට ඒවා නොදැනී යන්න ගියොත් ඉතින් මැරෙන්න වෙනවා. ඉතම හිතින හැම දෙයකින්ම කියන්නේ අපිට සතිය පිටලා. ඉතින් අපි සතිය පිට හැම වෙලාවෙම චෝදනා කරනවා. ප්‍රාදේ කකුල් දෙකක් තිබ්බනම් කපම් කරන්න තිබ්බා.
දැන් මොකද දැන් තියෙන කිහිලි වැටලානේ ඉතින් සක්මන් කරන්න බෑ කොහොමවත් කකුල් දරව කකුල් තමයි ඉතින් දැන් තමයි දන්නේ ඒකවත් මේ සතිය තියෙන නිසා ඒ නිසා කයට වේදනාවක් දැනෙනකොට අපහසුකමක් දැනෙනකොට හුතුවටම සතිය පිටලා තියෙනවා අපි කවදද මේකට අවදි වෙන්නේ අපි කවදද මේ පැමිණි දුක් පැනිරහයි කියලා කියන්නේ මේ වගේ වැඩමුළු කීයක් කරන්න වේද දවස් 10 ඉවවා මේ චෝදනාව වෙනුවට මෙවට සතුටු වෙන්න හැම කරදරයක්ම කියන්නේ උන්තුවටම සතිය ලැබිලා. නිසා සතිය ලැබෙච්ච හැම වෙලාවෙම මොකද්ද කැක්කුමක් පිපුරුමක් ඒකට බුද්ධ ඥානස දෙන්නේ රුප්පණ ගතියක් තේරේ. රූපයක් තියෙනවනම් රුප්පණ ගතිය තියෙනවා. රුප්පණ ගතිය කියලා කියන්නේ ඝර්ෂණේ තියෙනවා. ඒක මේ පීරි ගාන ගතියක් තියෙනවා. ඒක නිකන් මොකද්ද කියන්නේ මේ ඉගෙනගට ගැටෙන ගතිය තියෙනවා. ඒක හැම ගැටෙන ගතියක්ම අපි අකමැති. ඉතින් සතිය පිටියට විතර තමයි ගැටෙන ගතිය තේරෙන්නේ. ඉජීකට සාදරලා යන්න. කවදාවත් චෝදනාවක් එන්නේ නැහැ ඊට පස්සේ කාටවත් චෝදන කරන්න දෙයක් නැහැ නේ නේන කරදරයක් කරනකොට සතිය පිටලා සතිය පිටු බවට ලකුණක් බුදුහාමුදුරු පිරුණම් පාල නැහැ හොඳවට පණ තියෙනවා ධර්මයට හොඳවට පණ තියෙනවා අපි පිරුණම් පාලලා තියෙනවා අපිට මේකක්කම අපි පුරුමක් කරනකොට බේන් අම්මා දුවපන් අම්මා විජාට ගිහිල්ලා ස්පෙෂලිස්ට් කිට් චැනල් කරනවා ඒ මොකද කකුල හිරිවැටලා එතකොට බලන්න කිලා ස්පෙෂලිස්ට් කෙක් කකුල හිරිවැටලා නැද්ද කියලා ඌටත් හිරිවැටලා තියෙන හැබැයි ඌ අර සල්ලි ගන්න ඕන නිසා අපිට වැඩි එහෙන ලෙඩ්ඩු ඔය ස්පෙෂලිස්ට්ලා කියා ගන්න විදියක් නැහැ ඌද ඉඳලා හැන්දා වෙනකම් පැන්ඩෝල් ගහගෙන ඉන්නේ ඉෂේ කෙක් කොහොමද ඉතින් අපි යනවා එයා ගාවට බේස් ගන්න ඉෂේ කෙක් කොහොමද ඊට කියන පැන්ඩෝල් හොඳයි ඒ වෙනුවට මේ පැනඩින් නම් හොඳයි මේ එක ස්පෙෂලිස්ට් කෙනෙක් දැකලා තියෙන මැරෙන්නේ නැති જાති කෙක් කත්නකු මැර අවිත් මැරෙන කකුල අමාරුට වේද ගන්න, කණිය අමාරුට වේද ගන්න, ඇස් අමාරුට වේද ගන්න මිනිහගේ ඇහැ පොඩ්ඩක් හොයලා බලන්න. සෝරි, එච්චර තමයි ලෝකේ ඇති. අනුන්ගෙන් අහන්න යන තරම් විලිච්ඡ වෙන්න එපා. මේ සත්‍ය මොනවා ලඩක් අපිට ගන්න අනේ දැන් සත්‍ය පිහිටියා. පුළුවන් තරම් මේ නෑදෑයෝ ඇවිල්ලා වේද කරන්න ඉසලා සත්‍යයත් එක්ක ඉන්න බලන්න. දෙන්නෙම නෑ. නෑයෝ හිටියොත් දෙන්නෙම නෑ. උන් වට කරලා උන් ඔබ වණ කරනවා, කක්ක කරනවා, අපායට ගියාම හැම පල්ලෝ කරන ටික කරනවා. නැතක ඉන්නවනම් අපාය දිගයි කියලා සත් පහකට බය වෙන්නේපා. මොකද උන් දෙන්න ඕන ටික මෙහෙදි දෙනවා. උන්ට නිකන් ඉන්න බෑ. අපේ කකුල හරි දෙනවනේ උන්ට ගායි. ඒ මොකද හේතුව අපි කෙන්දිරි ගන්නවනේ. කෙන්දිරි ගන්න එපා. කකුල් දෙක බරව බෑපං. දැන් හොඳට සතියේ තියෙනවා බරව කකුල් දෙකෙන් පීවර කීයක් යන්න පුළුවන්ද? කීයක් කියලා දෙයිද? මම දකුණ කීයක් යන්න පුළුවන්. බරව බැලලා තියෙන කකුල් දෙකෙන් ඉරිවැල තියෙන කකුල් දෙකෙන් පීවර කීයක් පීවර කීයක් තියන්න පුළුවන්? කීයක් තිබ්බයි කියලා මතක තියෙන්නේ? මතක නැද්ද? දැන් කකුල් දෙක නේ කට හිර වැටලා වගේ මට පේන්නේ. නැත්තම් මොලේ ක්‍රෙල්ලලා. ඉර වැටිච්ච කකුල් දෙකෙන් පීවර කීයක් තිබ්බද කියලා මං අහන්නේ. ටිකක් ගියා. එතකොට වේගය වැඩි කරාම හරි ගියා. දිගට නියන්තන. බලන්න ඒ තියේදී කකුල් දෙක හිර වැටලා මම මේ කියන්නේ නාගෙත් තරගිර තේයි කාටත් ওই ටික වෙයි කියලා වම තියෙන උඩ දකුණ යන්නේ ඒක ඉතින් ස්වභාවයක් පයි ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ දැන් මටත් ඒක නෙන්නේ එහෙම තියේදී පීවර කීයක් යන්න පුළුවන්ද කියලා බලන්න ඒකට හරියටම කී හැකි මෙච්චර පීවර ගණක් යන්න පුළුවන් හරියටම තීලක් ඒකනේ අපිට ඕන කරන්නේ අන්තිම ප්‍රශ්නෙට උත්තරේ එච්චරයි මේ වගේ දෙයක් එනකොට පැමිණි දුක් පැනිරහයි කියලා හිතාගෙන ඒක සතිය පිහිටපු ලකුණක් කරගන්න අපි පිටපිටින් යනවා දැනෙන්නේ නැත්තම් දැනෙන්නේ නැහැ නේ අපි හිත අතීතය අනාගතය තිබ්බනම් වෙන කෙනෙක් ගැන ඉතුරු දැනෙන්නේ නැහැ ලෙඩ නැතිකම නෙවෙයි තියෙන්නේ දැනෙන එක සත්‍ය නිසා වෙන දෙයක් ඒක නිසා කියන්න පුළුවන් කය තියෙන්නේ හැම වෙලාවෙම වර්තමානයේ කය තියෙන්නේ 100%ක්ම සතියේ හිත කයට ආව ගමන් නිවන් ලඟ හිත කයෙන් පිට ගිය හැම වෙලාවෙම අපි නන්නත්තාරයි අසරණයි අනාතයි හිත කයෙන් පිට යන්න හේතුව අපේ හිත කයට වෛර කරනවා. තමන්ගේ කයට වෛර කරන එක තමයි මනුස්සයාගේ මූලික අයිතිවාසිකම්. මේ වැඩේම ඒක කරගන්න කරුණු හොය හොය ඉන්න රේඩියෝ අහගෙන ඉන්නවා, පත්‍රේ බල බල ඉන්නවා, ටෙලිවිෂන් බල බල ඉන්නවා. ඒ වෙනතන ලව් ලෙටර් එකක් ලියනවා. මොනවා හරි කරකට ඉන්න මොකටද? තමන් එක්ක තමන් ඉන්න අකමැති. කවුරු හරි ඉන්නවා දකින්නවත් අකමැති. කවුරු හරි තමන්ගේ වැඩක් කරන පැත්තකටලා ඉන්නවා දකින්නවත් කැමති නැහැ. යෝගාවචරට කොච්චර පක්‍රමශීලී වෙන්න වෙනවද කයට හිත යන හැම වෙලාවෙම යන කැක්කුම පිපුරුමක් දැනේවි. ඒ කැක්කුම පිපුරුම සතිය තියෙන බාට ලකුණක් කරගත්තොත් කැක්කුම පිපුරුම් එන්න සතිය වැඩෙනවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා සතිය පිටුපු කෙනෙකුට ආනිසංස ලැබෙන්නේ හොඳටම අසාධ්‍ය ලෙඩ වෙච්ච වෙලාවේ
එයාට වඩන ලද සතිය ඇවිල්ලා කියන ඕම් බලාපන් දැන් නම් 100%ක්ම කයේ තියෙන්නේ කියලා. උපස්ථායක ඔක්කොම යනවා පැත්තකට. ওই නෑයි ඔක්කොම යනවා දවස් දෙකයි උන් ඉන්නේ. ඊට පස්සේ සතියත් එක්ක ඉන්න. තේරුණාද? ඒකට අන්තිම වාක්‍ය කියන්නේ ලිපි. ඒකට උත්තරයක් දීලා ගිය දිනන පස්සේ යන්න දෙනවා. නැත්තම් ඔය මයික් එක අරගෙන ඔතන ඉරි වැටෙනවා. ඒ වෙන්නේ ඕකෙන් අනි කවුරක්වත් මයික් එක ගන්න නැහැ මේ මං කරන වැඩ හිඳා. මගේ මොන දියා බෑමද කියපු එකේ අන්තිම වාක්‍ය කියන්නේ කියලා කියන්නේ. සක්මන් කරන විටද එසේ දැනුනි. පසුව මා වේගයෙන් සක්මන් කෙලිමි. එවිට වැලි පොළවේ සිනිඳු බව, ගොරෝසු බවත් හොඳින් වටහාගෙන සක්මන් කරන බව වැටහුණි. මාහට සතිය පිහිටුවාගෙන භාවනා ඉදිරියටගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔයතර මොකද්ද දැන් ඔය කතා කරපු තේින් තමයි සතිය පිහිටුවාන භාවනා ඉස්සරහට යන්න මොකක් කළ යුතුත් හොඳයි කියලා හිතෙන්නේ. මගෙන් අහන ප්‍රශ්නේ මං ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ? ඒ විදිහටම දිගටම කරගෙන යන්න. බුලුවන් තරම් එන්න ගන්න කැක්කුම් පෙපුණු. භාවනා කරනකොට කැක්කුම් පෙපුණු වෙනවා කියලා කියන්නේ ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එකට ගියාට පස්සේ ලෙඩ මතු වෙනවා. ඒක හොඳයි නේ. ඒක දොස්තර ඉන උපකරණ තියෙනවා. හංගන්න එපා. ඔක්කොම ලෙඩේ ලියලා. එන හරියක් වරෙන් කියලා. නිකමටද සිංහලයා කියලා තියෙන පැමිණි දුක් පැණි රයි කියලා. කිසිම භාෂාවක කිසිම ජාතියක එහෙම වාක්‍යයක් නැහැ. දුකක් ආව නම් ඒක පැනිරහ කරගන්න ඒක තමයි භාවනා කියන්නේ. ඒතකොට සතිය පිටලා පුළුවන් තරම් එන්න තියෙන ටික දෙන්න හරි. පුළුවන් නම් අල්ලපගේ දෙමිසුන්ටත් ගහන්න කකුල් දෙක හිරි වැටෙන්න. දරුවන්ටත් එච්චර උස්සලා ගලිය ගහන්න උනෝ. ඒ කකුල් දෙක හිරුණා පස්සේ හොන්දර සතිය තියෙනවා. හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ නේ. අමාරු වෙන කාට සතිය දෙන්න හරිම අමාරු. අර තමන්ට ආපු වෙලාවේ කැක්කුම් පිපුරුම් අරහා සතිය පිටවන්න ඒකයි ක්‍රමය. හොඳයි. ගර්තර සාමින් වහන්ස පරයන්ක භාවනාව. මම දැන් මෙතන පහසුවෙන් වාඩි වී සිටිනවා යනුවෙන් කයට සිතගෙන කීප වාරයක් ඉඳගෙන සිටින ඉරියව්ව දෙසට සිත යෙදුවෙමි. සුළු වේලාවකින් හුස්ම වැටෙන හැටි දැනුනි. නාසිකාග්‍රයෙන් හුස්ම ඉහළට ඇතුල් වන සැටිත් පිටවන සැටිත් දැනුනි. මේ ගොරෝසුවට නොදැනුණු අතර සියුම්ව දැනුනි. ඊටත් වඩා සෙමින් පපුව උස් පහත් වන ආකාරයත් උදරේ ඉතා සෙමින් පිම්බෙන හැකිලෙන සැටිත් යාන්තමින් දැනුනි. ටික වේලාවකින් මේ දැනීම් දැනුම් නොදෙනී යන ආකාරයක් දැනුනි. තවත් හොඳින් විමසූ විට නාසිකාග්‍රයේ හුස්ම බොහෝ වේලාවකට සැරයක් වගේ දැනුනි. නිහඬව බලා සිටියෙමි. සිරුර සැහැල්ලු ගතියක් දැනේ. ටික වේලාවකින් සිතුවිලි රූපරාමුමෙන් දැනුනි. පුංචි කාලේ ජීවත් වූ පරිසරය හොඳින් සිහියට දැනුනි. ඉන්පසු මා දන්නා හා නොදන්නා සිතුවිලි හා රූප දක්නට විය. ඒ දෙස බලා සිටින විට ඒවා අහසේ වලාකුල් පාවෙනාටත් වඩා හිමින් ඉවත් වී යන බව දැනුනි. පරයන්කේ පුරාම සිත හා කය සැහැල්ලු ගතියක් දැනුනි. සක්මන් භාවනාව. සක්මන් කිරීමට ලනුපැදුර හා වැලි මළුවේ සක්මන් මළු භාවිතා කෙරුනි. පළමුවෙන් සක්මන් මළුවේ කෙළවර සිටගෙන මම දැන් මෙතන පහසුවෙන් සිටගෙන සිටිනවා යනුවෙන් සිතගෙන සිටින ඉරියව්වට සිත යෙදුවෙමි. ඉන්පසු ඇවිදිනවා යනුවෙන් වාර 5ක් 6ක් වේගෙන් ඇවිද්දෙමි. ඉන්පසුව වම දකුණ යනුවෙන් දෙපා වලට සිත තබාගෙන ඇවිද්දෙමි. ඇවිදින විට පළමුවෙන් විලුඹ බිමට වදින බව දැනුනි. නමුත් පොළවේ තිබෙන ස්වභාවයන් වැඩිපුර දැනුනේ ඇඟිලි වලට හා කකුලේ ඇඟිලි ආශ්‍රිත කොටසටයි. සුදු වැල්ලේ ඇවිදින විට සීතල ගතියද බොරළු කැට පෑගෙන විටදී තද ගතිය හා රිදෙන බවද විලුඹට වඩා අනෙක් කොටස් වලට දැනුනි. ලනුපැදුරේ රළු බවද මේ ආකාරයටම දැනුනි. නමුත් ටික වේලාවක් ඇවිදින විට ලනුපැදුරේ රළු ගතිය හා පාදේ රළු ගතිය සිනිඳු තත්ත්වයකට පත්වෙන බවක් දැනුනි. වැලි මළුවේදීද පළමුව දැනුණු රළු ගතිය ක්‍රමයෙන් අඩු වී යන බවක් දැනුනි. එදිනෙදා කරන කටයුතු. කෝපයේ සෝදන විට කෝපයේ සෝදනවා යනුවෙන් එයටම සිත යොදා කටයුතු කිරීමටත් මේ කමතහන ලියන විට ලියනවා යනුවෙන් සිත ලිව්වෙමි. මේ තොරතුරු මත ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව ඉදිරියට යාමට උපදෙස් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ වගේ වෙලාවල ගොඩක් අපිට ඉදිරි ගමනට තල්ලුකෝකෙදත් කියලා දෙන්න ලේසි සක්මනේදී
දැන් මේ සක්මණේ තේරෙන ඇඟිලි වලට දැනෙන උණුසුම් සිසිල් ගති ගොරෝසු රළු ගති සක්මන් මළුවක සක්මන් කරන වෙලාව විතරක් නෙවෙයිනි දැනෙන්නේ හැම වෙලාවෙම දැනෙනවනේ අනික් වෙලාවට පේන්නේ නැත්තේ මොකද බලන්නේ නැති නිසා දැන් මේක මේ විදිහට අල්ලගත්තට පස්සේ අනිත් දවසේ කඩේ යනකොට නාන්න යනකොට කන්න යනකොට බලන්න බැලුවොත් පේනවා ඔච්චර විස්තර නම් පේන්නේ නැහැ නමුත් තීනට ඇඩිය පේනවා ඒ නිසා මේක තක්මන් මළුවට සීමා කරන්න එපා හැම වෙලාවෙම බලන්න මේ අතුල්පතුල් දෙක හැම වෙලාවෙම ස්පර්ශක වගේ ඒවා පරිසරත් එක්ක සම්බන්ධය හැම වෙලාවෙම ඒ වෙන් තමයි අපි මේ ඔක්කොම සංනිවේදන ගන්න. ඒ නිසා අතුල්පතුල් දෙක හොඳට හිත තියාන කරන වැඩක් කරන්න. වැඩ කරනකොට අත් දෙකේ ඇවිදිනුත් පත් කකුල් දෙකේ. ඉතින් ඒකට පෙනේ මේක තොරතුරු ප්‍රදම තොගයක් අපිට දෙනවා. අපි එකක්වත් ගන්නෑ. අපි අල්ලපු ගෙදරේ ඉුවයි බබාලගේ ප්‍රශ්නයි දරුවන්ගේ ප්‍රශ්නයි අල්ලගෙන නැටුනකොට අන්තිම කය ලෙඩ වෙනවා. මොකද කයට එන එක සොරතුරක්වත් ගන්නෑ අපි. අනුන්ගේවත් එක්කනේ වැඩ කරන්නේ. භාවනා කරනකොට තේරෙන පටන් ගන්නවා. මේ හැම එකක්ම පොළවේ සමතුලිත භාවයේ බරගතිය, සෑහළු ගතිය ඔක්කොම ගන්න ඔය හැම එකකින්ම තේරෙනවා තමන් ඉන්න පරිසරේ. තමන් ඒව දන්නේ නැතුව නොසලකා හිටියොත් ඉති අපරාධ ජීවිතේ කාටද කවුද හොරකම් කරලා තියෙන්නේ අපේ. එනිසා සමේ සක්මණ ලැබෙන තොරතුරු කන්දක් නැගිනකොට කොහොමද බලන පළවක් පහිනකොට කොහොමද කියලා බලන්න. හදිසි යනකොට කොහොමද කියලා බලන්න. හිමීට ඇවිදිනකොට කොහොමද කියලා බලන්න. දවස පුරාම බලන්න. එතකොට අපිට කතා කර කර ඉන්න එක එපා වෙනවා කවුරුත් එක්ක යනකොට කවුරුත් එක්ක කතා කරන ගියොත් සේරම ඉවරයි අකුසල් රාශියක් එකතු වෙනවා. සක්මණේදී කතා කරන්නේ නැහැනේ. එතකොට තමන්ගේ කියන තොරතුරු එන නිසා තමන් ඇවිදින හැම වෙලාවෙම සක්මනක් කරගන්න. එතකොට ඔය gedara thore වැඩ වලට සහ භාවනාවට ඉඳගෙන කරන භාවනාවට ලැබෙන ප්‍රයෝජන තේරුම් ගත්ත දවසේ තේරෙයි අයි බුදුරජාණන් වහන්සේ මේ සක්මන් භාවනාව කඳුල්ලා දුන්නේ. මේ ලියලා තියෙන තොරතුරු හොඳයි. ඒක නිකන් ඇවිදින කොට සක්මනක් කරගන්න ඒකයි දෙන්න තියෙන කෙටි උත්තරේ. සම්මා සම්බුදු සරණයි. අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම දැන් මෙතන ඉන්නවා යයි කයෙහි ඉරියව්වට සිහිපත් කරමින් නාසිකාග්‍රය වෙත අවධානය යොමු කළෙමි. ආශ්වාසය ප්‍රශ්වාසය දැනී. එහෙත් ඒ වෙත සිත යොමු නොවීමේ ස්වરૂපයක් වැටහුණි. සිත විසිරෙයි. සිතෙහි ස්වභාවය ඒ බව සිහි කළෙමි. නැවත ආනාපානයට සිත යොමු කළත් වහාම සිත තැන්පත් වන බවක් ආලෝක නිමිත්ත සමග සිදුවත් සුළු වේලාවකින් නිදිමත බව දැනේ. එහෙත් වීරයෙන් යුතුව සිත අවදි ස්වરૂපයෙන් ආනාපානයට යොමු කිරීමට කීපවරක්ම උත්සාහය අසාර්ථක වුවා. ඔය තීන මිද්දේ එයින් මිදෙන්නේ නැතිව පුළුවන්ද කියලා හිතුණා. ටික වේලාවකට පසුව ඉබේම වාගේ වාඩි වී සිටින ඉරියව්ව වෙනස් වුවා. ඔය සුවය සොයනවා නේද? ඔහොම පුළුවන්ද කියලා හිතුණා. උදෑසන පරයන්කේ අන්තිම වේලාවේදී ආනාපානයට යොමු වුණා. නමුත් හිස් තලයක් දෙස හිස් බැල්මින් බලා සිටින්නා වාගේ වැටුණා. සක්මණින් පසු පරයන්කේදී සිත තැම්පත් වූවා. නිසොල්මන්න හිස් තලයක් දෙස බලනවා වගේ වුණත් වරින් වර සිතුවිලි ආබව මතකයි. බොඳ වූ සිතුවිලි වගේ පැහැදිලි බවක් ඌයේ නැහැ. ඒවාද ඇති වෙලා නැති වෙලා යන හැටි පමණක් මෙනෙහි වූවා. ආනාපානයේ ඊළඟ පරයන්කේදී ආනාපානයට යොමු වුණත් සිත බෙහෙවින්ම තැම්පත් වූවා. හිස්තලයක් දෙස නිසල්මන්න නිරීක්ෂකෙකු ලෙස බලා සිටියා. වරින් වර ආලෝක තලය විවිධ වෙනස් වීම වලට වර එක ප්‍රසාරණය වූවා, සංකෝචනය වූවා, තිත්මින් කැදලිමින් විසිරී ගියා. ඊට පසු භාගයේදී විවිධාකාරව අසාධාරණ අභූත චෝදනාදිය මතකෙ එන්නට පටන් ගත්තා. ඒවා එන විටම ඔය කර්ම විපාක ගෙවළම ඉවර වෙන්න ඕනා, නැත්නම් දැස් කරන්නේ නැහැ කියලා හිතුවා. පටිච්ච සමුප්පාදයේ අතීත වර්තමාන අනාගත හේතුඵල ධර්මයන් මතකයට ඇවිත් මේ තමා ධර්මයේ කියලා සිතුණා. තවත් වරක මගේ දුව වරහන් ඇතුළේ පුතාගේ බිනිඳ තව සිල් ගන්න සමූහයක් සමග සිටින්නා වගේ පෙනුණා. ඒ සමගම නිසරු කයක්, අනිත්‍ය වූ කයක්, සියලු පංචස්කන්ධයන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඇති බව මතකයට හැඟුණා. වරක බොඳ වූ වාහන පේළියක් දැක්කා. මැරෙන
කොට මේ පංචස්කන්ධයක් නිසරු වෙනකොටම ඕවායින් වැඩක් නැහැ, ඒවත් අනිත්‍යයි දුකමයි කියලා හිතුණා. මෙවැනි සිතුවිලි වේගෙන් ගලා ගියා. බොඳ වූවා වගේ පැහැදිලිව වටහා ගන්න සිතටත් උවමනා නැති බවක් තමයි හැඟුණි. සිත අයින් වෙලා අසනන වෙලා වගේ හැඟුණා. වරින් වර මෙවැනි දේ සිදුවන අතරම දැස් විවර වී ඒ මොහොතේ සිදු වූ දේ නැවත කල්පනාවට එන්න වුණා. මේ සිත පිළිබඳ මා පිළිබඳ විවේචන කියලා සිතුණා. මේ අඩුපාඩු සකස් කරගන්නේ නැතුව පුළුවන්ද කියලා හිතුණා. සක්මනේදී මුල් විනාඩි කීපය තුල උද්‍යෝගිමත් බවකින් සතිමත්ව සක්මන් කළා. වැටහුණු දේ මෙනෙහි කළා. ඇතිවී වෙනස් වීම නැතිවීම ලෙස පසුව සිත අකර්මණ්‍ය වූවා වගේ පාවල චලන කෙරේ යමු උනේ නෑ වගේ දැනුණා. මුල් අවස්ථාවේදී ආපසු හැරි නැවතී සිටින විට පාදවල වේදනාව ඇඟිලි තුඩු දක්වා සියුම් ලෙසට පැතිරෙනවා වගේ දැනුණා. දැරිය හැකි බොහොම සියුම් බවක් වුවත් දනහිස් වගේ තැන්වල ප්‍රකටව දැනුණා. ටිකෙන් ටික පිටකොන්ද දෙපස වේදනාවද වරහන් නැතිව එලෙසින්ම දැනුණා. වම් උරපතු ඇටයට පහලින් තරමක් බරගතියකින් මුල්ලියක් වගේ සියුම් වේදනාවක් සමග දැනෙන විටම හෘදයේ ක්‍රියාකාරීත්වය තදින් දැනෙන්නට පටන් ගත්තා. ඒ සමගම හිස් මුදුන අවටද සියුම් වේදනා සහ චලනයන් ඇති වුණා. කන් දෙපස නහරවලට පවා සියුම්ව මුළු ශරීරයම එකම වේදනා ජාලයක්. නමුත් වරහන් ඇතුලේ නමුත් දුස්සහගත නොවේ. දැරිය හැකි වගේ පැතිරුණා. ඒ දෙස අවධානය යොමු කර සිටින විටම ඒ සියල්ල ටිකෙන් ටික සංසිඳී ගියා. ඉන්පසුව සක්මණින් ඉවත්ව වාඩි වී භාවනා කළා. ආහාර ගැනීමේදී ආහාර ප්‍රතිවේක්ෂාව කරත්ම ආහාරයට මොකද වෙන්නේ? දැන් වෙනසටපත් වෙලා අවසානයේ පිළිකුල් සහගත දේ බවටපත් වෙනවා නේද? මේ ශරීරයේ ආහාරයෙන් සැකසিলা පෝෂණය වෙලා අන්තිමට මැරුණට පස්සේ පිළිකුල් බවට දිරීමටපත් වෙනවා නේද කියලා හිතුණා. කය නම් නිසරුය වටහාගත්නි කියලා හිතුණා. සිතවිල්ලක් ඇති වෙනකොට ආලෝක තලයේ විවිධ වෙනස්කම් පේලියට ඇති වෙමින් නැති වෙමින් ගින් සිත තැම්පත් බවට නිදිමත බවට පත්වීමක් වෙනවා වගේ දැනුණා. නිවසේදී භාවනා කරන විටද මීට පෙරද මෙවැනි අත්දැකීම් ලැබී තිබෙනවා. ඔබ වහන්සේගේ උපදෙස් පතමි, පිහිට පතමි. ඔබ වහන්සේට චිර ජීවනය නිදුක් නිරෝගී බව සැලසේවා. සසුන් නඹ බැබලේවා. මෙය අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔබ වහන්සේට අවබෝධ වේවා. මේක අහගෙන ඉන්නකොට පේන එක දෙන්නේක් ඇතුළේ ඉඳගෙන කතා කරනවා වගේ නිදිමත එනකොට ඕම් බුද්ධ ගන්න පුළුවන් දෙයක් ඕ ඔබ නැගිටපයක්ෝ කියලා කියනවා. අනිත් පැත්තෙන් කියන ඔන්නෝයි බුදිය ගැනීම බං කියනවා. ආය පැත්තේ කම්මැලි වෙනවා. ඉතින් ඇතුළේ දෙන්නේ කිනු ඇත්තට හොඳයි. ඔගේ පස්සයි දෙන්නේ කිනු. එකක් කරනවා ඒකට අනිත් එක නම් විවේචන කරනවා. සමහර මේක කෙලින්ම කතා කරනවා. ඒතර අපි පිස්සු කියනවා. විචිකින මිනිසු කිසිතේරමක් නැහැ. අරයා එකක් කියනවා, මෙයා එකක් කියනවා. එයා දෙකම හෙලි කරනවා. අනිත් එක නම් ඒක හෙලි කරන්නේ නැහැ. බෑ ඇතුලේ දොඩමලුකම තියෙනවා. දෙන්නේ කිනවනම් හරි ලේසි. අපි 3 4 වෙනවා තමයිලාට. ඉතින් ඒකට බලපුවම මේක බලපොරයක් වගේ. නයිමල්ලක් වගේ. මොදේ පුදුමාකාර වැඩතුකක්. මේක දිහා අනුන්ගේ එකක් වගේ බලන්න පුළුවන්ද? අන්නේ දාට මනුස්සකම කියන්නේ මොකද්ද කියලා පේන. මේක මගේ කියා ගන්න නැතුව මේ බලපොරේ මේ නයිමල්ල මේ බෙලිකටු මල්ල දිහා එක එකන එක එක මත පළකරන මෙයා අපතා ගන්නට එයා හරි අරය වැඩි මෙයා කියනකොට මෙයා වැඩි හරියට අත් දෙක එකටින් අත ගන්න කොයි අත අත ගෑවෙනවද දන්නේ දෙන්නට දෙන්න අත ගෑවෙනවා එච්චර මේක තියා බලාන ඉන්න පුළුවන්ද gadu ගන්නේ නැතුව විවේචනයකින් තොරව මෙන්න ස්වභාවය ඉතින් භාවනා නොකර සතියේ නැතුව ඉන්නකොට කොහොම ඇද්ද කියලා නිකන් හිතන්න ලබ්බේ තොවිලේ වගේ ඇති දෙන්න දෙනෝ ඇතුලේ ඉඳගෙන තබ්බර ගන්නව නටනවා ලබ්බේ තොවිල තමයි තියෙන්නේ. ගෙහිලි කරලා බැලුවොත් ඔගේ ගෑනු පිටිමි කියනසක් නැහැ. උගත් නුගත් වෙනසක් නැහැ. පෝසත් දුප්පත් වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. පැවිදි උපැවිදි වෙනසක් නැහැ. ඔක්කොගෙම තියෙන්නේ 7 අවුරුද්දක් විතර පරණ වෙච්ච අසුචි වලක්. නූපණුව නලියනවා සීමාවක් නැතුව. අපි මේ හෙලි කිරීමෙන් අපි නිහතමානී වෙනවා. අපි අහිංසක වෙනවා. මෙන්න මගේ කක්කමල් මෙන්න මගේ
බලු වෙලිකටු මල්ල මෙන්න මගේ නයි මල්ල මෙන්න මගේ සර්ප මල්ල බලනකොට දෙන්නේගේ වෙනසක් නැහැ දෙන්නේගේ කිසිම වෙනසක් නැහැ ඒ නිසා අපි ඔක්කොම ජීවත් වෙන එක හිතින් කයින් වෙන් වෙලා ඉන්නේ ඒකට පැවිද්ද අතර අපි ළඟ පුදුම සහෝදරකමක් තියෙනවා අපි දන්නවා ඉතින් අපි ඔක්කොමලා එක කම්පැනි කට්ටියනේ ඉතින් අපි දන්නවා කවුරු පිස්සු කියලාත් ඔය අපි එකම තමයි යෝ කියන්නේ මෑණිවරු හිතන්නේ එහෙම නෑ ඒගොල්ලෝ වෙනම කියලා හිතන්නේ නෑ ඒත් එකක්ක මල්ලම තමයි කක්කම තමයි ඒ හිලි කරපුවම කක්කාව පොහොරක් වෙනවා කොම්පෝස්ට් අපි කරන්නේ හෙලි කරනවා ඔක්කොම කියන බුදුරජාණන්ද කියනවා එලි කරන්න පහසුයි වහන්න වහන්න කක්කා ගඳ ගන්න පිබටෝ විරෝචති හෙලි කරන්න බබලන වැව්වත් ගඳ ගන්නවා කමටන් සුද්ධ කරනවා කියන්නේ අපි උසාවියේදී කුණුරෙදි හොදන එකට තමයි එසබයි වෙන්නේ බය ඇති වෙන දේ ලියන්න ලියලා බලනකොට ඔය ලියලා බලලා බලන්න ඔගේ ගාන පිටිමකමක් තියෙනවා කියලා කැළම නැහැ. කොයි එකාලිවත් ඔච්චර ලියන්නේ. හැබැයි ලිව්වට පස්සේ සන්ලයිට් දාලා හේදුවා වගේ පුදු සුද්ධයක් යනවා. හෙලි කරාට පස්සේ අනිත් එක හෙලි කරන්නත් එපා භාවනා නොකරන පිස්සු පිටට ගාව. ඒකට ඒගොල්ලෝ කතන්දර හදනවා. හෙලි කරන්න ඕනේ මේක දන්න තමන්ගේ කුණු මල්ල බලන්න කැමති තව කෙනෙක් ගාඩ ගියාට පස්සේ ගියා උංගා කල් නොකියවන මොකද ඉතින් මගෙත් ඔහොම තමයි කියයි අවුරුදු 4කට විතර පස්සේ. ඔයි කොහොම ලිව්වත් ඕකම තමයි මට ලියන්න තියෙන්නේ මගේ එකත් ඔහොම තමයි. මෙසේ තව එකක් කියලා බලමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පෙර දින සුත අනුග්‍රහය සඳහා පවත්වනු ලැබූ ධර්ම දේශනාවේදී චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය යන ධර්ම කරුණු හතර සහ සංකත ඕලාරික පටිච්චසමුප්පන්න කරුණු අපගේ අවබෝධය පිණිස පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමෙද ඉල්ලා සිටින්. ඊළඟට සක්මන් භාවනාව ගැන කියන්න. සක්මන් භාවනාව. ලනුපැදුර වැලි සහිත සක්මන් මළුව හා ටයිල් පොළොව යදා ගතිමි. ප්‍රථමයෙන් දකුණ වම වශයෙන්ද දකුණ ඔසවමි තබමි වම ඔසවමි තබමි වශයෙන්ද ඉන්න අනතුරුව දකුණ ඔසවමි ගෙන යමි තබමි වශයෙන්ද දකුණ ඔසවමි තබමි ගෙන යමි තබමි වශයෙන්ද සක්මන් කර ඇවිදින කයට සිටගෙන ස්පර්ශය මෙනෙහි කෙලිමි නිරීක්ෂණය වූ කරුණු වැලි සහිත පොළවේ සක්මනේදී පොළවේ ඇති සීත ගතියද තරමක් එරෙන ගතියද මඩ සහිත ස්ථානද කළු ගල් කැබිලි සහ ගල් කැට ආදී වශයෙන් යටිපතුලට ඒවා ඇති එනි ස්වභාවය අනුව පාදවලට දැනිනි. ලනුපැදුරේ සක්මනේදී මුලදී තද ගොරෝසු බවද බොහෝ වේලා කිරීමේදී මෘදු ගතියක්ද දැනිනි. ටයිල් පොළවේ සීත ගතියද මුදු සහ මොළොක් ගතියද නිරීක්ෂණය විය. පාදයන් කෙරෙහි වඩාත් අවධානයෙන් යුතුව සක්මන කෙළවරේදී නවතිමි. දකුණට හැරිමි. ආපසු හැරිමි යන අවස්ථා මගනුහැර සතිමත්ව ඉටු කළ හැකි විය. සතිමත්ව හා අවධානයෙන් යුතුව සක්මනේ නිරත වූ නිසා සිත පිට නොගියද සමහර අවස්ථාවල පිටත යාමට අවස්ථා ඇති වුවද සතිමත් බැවින් එසේ සිදුනු විය. පරියංක භාවනාව. පරියංකයේද සතිමත්ව ඉටු කළ යුතු නිසා ආසනේ සකසා වාඩි විය. වාඩි වූ විට පරියංකේ සඳහා යොදා තිබූ මෙත්තේ ස්පර්ශේ දැනුනි. මුළු කයම අරුමුණු කළෙමි. මම දැන් මෙතන අතීතය අනාගතය අතහැරියෙමි. නිසල වූ කය දෙස සතිමත් වීමි. ඉන්පසු කෙටි වූ ආස්වාසයක් නාස්පුඩු දෙකින්ම ඇතුළු විය. ප්‍රාස්වාසයේද නාස්පුඩු දෙකින්ම පිටවින. මෙලෙස ආස්වාසය ප්‍රාස්වාසය ලෙසින්ද ආස්වාසයේ ආස්වාසයේ ලෙසින්ද ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ ලෙසින්ද හඳුනා ගැනීම. ටික වේලාවකින් ආස්වාසයේ ප්‍රස්වාසයෙන් වෙනස් ආස්වාස ප්‍රස්වාසයන්ගේ වේගය ක්‍රමයෙන් අඩු වී ගියේ. ආස්වාස ප්‍රස්වාසයේ නොදැනිනේ. මුළු කයම අරුමුණු කළෙමි. එවිට උදරයේ පිම්බීම හැකිලීම වැටහින. ටික වේලාවක් එය මෙනෙහි කළෙමි. වෙනත් අරමුණකින් ආස්වාස ප්‍රස්වාස නොදෙනී ගියේය. පිටත ගිය අරමුණු භාවනා අරමුණු නොවන බවද සතිය එවේලේ නොපිහිටි බවද දැනිනේ. සතිමත් වීම නිසා ආස්වාස ප්‍රස්වාසයේ දැනිනේ. මෙලෙස කීප වරක්ම සිත පිට ගියද ඒ බව දැනුණත්
දැනගත් විගසම නැවත මූල කර්මස්ථානයේ ස්පර්ශය කළ හැකි විය. ඉන්පසු උදරයේ චලනයේ ඉතා සියුම් බවට පත් වූ බැවින් මුළු කයම අරමුණු කළෙමි. ශරීරයේ තැම්පත් විය, ශාන්ත විය, සක්මන දෙලෙසින්ම පැවතින අපගේ අවබෝධය ලබා දීමට නිරතුරු කැපවෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයද සත්‍ය අවබෝධයද ලැබේවා. තෙරුවන් සරණයි. ඒකේ අර කියන තුන්වෙනි ආර්ය සත්‍ය ඡාගපටිංසග්ගමුත්‍ය යනවල මම හිතන්නේ ධර්මදේශනාවේදී දිගට පැහැදිලි කිරීම කරන්න කොහොමද අසිද්ධ වෙනව මේ ඉල්ලීම නිසා ඒකත් හලකා බලනවා. හැබැයි මේ භාවනා කරනකොට සුලිය මේකේ සඳහන් වෙලා තියෙන ආස්වාද ප්‍රසවාස ගැන පිම්බි මැකීම ගැන ආස්වාස ප්‍රසවාසයේ ගත්තොත් ප්‍රසවාසයේ ගෙවෙන තැන බලන්න පුළුවන් නම් ඒකට තමයි ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලෝ කියන්නේ. ආස්වාසයේ ගෙව ප්‍රසවාසයේ ගෙවෙන වෙලා ඒක අතහැරින වෙලා ඒකේ ආලය හරපන වෙලාව මිදෙන වෙලා එසා කොයි වෙලාවකරි හොඳට ආස්වාද ප්‍රසවාසයේ මූණට මූණ දාලා ඉන්න වෙලාව බලන්න ප්‍රසවාසයේ ගෙවෙන වෙලාවේ ත්‍යාගයේ සිද්ධ වෙනවා. අතහැරීම සිද්ධ වෙනවා. ආලේ හැරපෙනවා. මිදෙනවා. ඉතින් ඒක දාන වස්තුවක් දුන්නත් තමයි හුස්ම අවසාන ටික බැලුවත් එකමයි. ඉතින් ඒ නිසාව තව විස්තර සහිතව දැනගන්න ඕන නම් භාවනාවේ බණදි කියපු දේ හුස්ම ගෙවෙන තැන බලන්න. ආස්වාද ප්‍රසවාසයේ ගෙවෙන තැන බලනකොට ඔකට තමයි ඡාග, පටිනිසග්ග, මුත්‍ති, අනාලය කියලා කියන්නේ. ඉතින් ඒක තියෙනවා බලලා නැතිකමයි තියෙන්නේ. ද හැම කෙනාගේම හුස්ම ගෙවෙන භාවනා කරත් ගෙවෙන නැතත් ගෙවෙන. ඉතින් හොඳට බලන්න ප්‍රසවාසයේ ගෙවෙන තැන ඒක මේ අත්දැකීමෙන් කියන්නේ ප්‍රසවාසයේ ගෙවෙන තැන බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. ප්‍රසවාසයේ ගෙවෙනා එක අතහැරෙන්න අරින්න. ඒකෙ මිදෙන්න බලන්න. ඒකෙ නිදහස් වෙන්න බලන්න. ආලය හැරපන්න. හැබැයි ගෙවෙනටි හොඳට බලන්න. ඉතින් ඒක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඕනෙම අරමුණක ගෙවෙන පැත්ත බලනවා නම් ඒකට තමයි ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලෝක කියන්නේ. මේකේ තියෙනවා ලියවිලා. ඒකට වැඩි අවධානය යොමු කරන්න. එතකොට කමඨාන සුද්ධ වේ බණක් තේරේ. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් අරමුණු මෙනෙහි කරමි. මේ මොහොතේදීම හුස්මද සංසිතී අවසන් වෙලා සිතුවිලි, ශබ්ද, වේදනා හා දැනීම් දැනුණද ඒ කිසිවක් බාධා නොවේ. සක්මන් කිරීමේදී සතිය දකුණු හා වම් යටිපතුල් තුල සතිමත් වේ. පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස වඩන්නේ ආනාපාන සතිය තුල නාසයේ අග බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුෙන් අරමුණ තුල සතිය වැඩිීමේදී හුස්ම සංසිඳී අවසන් වෙලා ශබ්ද වේදනා සිතුවිලි පැමිණියද බාධා නොමැත. මිනෙහි කිරීමක් නොමැත. බලා සිටීමක් පමණි. එදිනෙදා ජීවිතේ එදිනෙදා ජීවිතයේ තුල කරනු ලබන සෑම කටයුත්තකදීම සිත සතිමත් වේ. දවස අවසන නිදා ගැනීමට යාමේදීද හුස්ම සංසිඳීම තුල ඒ අරමුණු කරමින් නිදා ගතිමි. නැවත අවදි වෙන විටද ඒ සංසිඳීම එලෙසම දැනේ. මේ වර්තමාන මොහොත තුල සතිය වඩන අයුරුයි. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් මග නොමග පහදා දෙත්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ අති කරගත්ත යාලුකම මේ හාදකම වර්තමාන මොහොතත් එක්ක තියෙන එළඹ සිටින ගතිය සතිය පිටන ගතිය පුළුවන් තරම් බලන්න අලෝ කලහප්ප ගන්න නැතුව හිමීට යන්න අරිනු. එතකොට පේන්න පටන් අරගෙන වැඩියෙන් වැඩ කෙරුවොත් වැඩියෙන් සතිය කැඩෙනවා. සතියට හොඳට කරන වැඩේ යාගේ නිසිනින්ද කරන්න දුන්නොත් සතිය අපිට කියලා දෙනවා මේ වැඩ ඔක්කොම සතියෙන් කරනවා මෙන්න මේ වේගෙන් කෙරෙන්න ඕනේ. ඒක ඇඟට හුරු කරන්න ඕනේ. සක්මන් කරනකොට වැඩක් කරනකොට slowly mindfully silently. නැවතිලේ සතියෙන් සද්ද නොනගා. වැඩේ කරනකොට නිකම්ම තමන් සතිමත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපි මේ වැඩ මේ වගේ වැඩමුළුට ආපම කිසි වැඩක් දෙන්නේ නැහැ. උවිලා කණ්ඩ ටික අතර දෙනවා. පරියන්කය සක්මනයි තියෙන්නේ. කරන වැඩ නැවතිල කරන් කෙනෙක් කෙනෙක්ගේ කතා කරන්නේ නැතුව ඒක උඩ බලන ගොඩාක් සත්‍යමත් වෙන්න ඉඩ වැඩි. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම සත්‍ය අරසා කරන අතර තමනුත් නැවතිල කරනකොට දකුණ කෙනාටත් ඒකෙන් හොඳ පණිවිඩයක් තමයි යන්නේ. සටපටකමට දඩබඩ ගාලා වැඩ කරන්න පටන් ගත්තොත් ඒක තව කෙනෙකුට ඇහැ රිදෙනවා. ඒ නිසා නැවතිල්ලේ කරන්න, නිස්සද්දව කරන්න, සතියෙන් කරන්න, වැඩියෙන් කරන්න තමයි ඒක පුරුදු වෙන්නේ. ඒක නිසා ඒක
කලපුරුද්ද කියලා තමයි මේකට කියන්නේ. ඔය තියෙන ක්‍රමේ හරි ඔබ දිගට පවත්වන්න අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. ප්‍රශ්න අවසානයි ස්වාමීන් වහන්සේ. අද අපි යදාගත්ත කාලෙත් ඉවරයි. මේ ඒක නිසා අපි පැයකට විතර පස්සේ එහෙම නැත්නම් පැයක සක්මනකට පස්සේ අපි නැවතත් එකතු වෙනවා පරියංක භාවනාවකට. ඒත් එක්කම අපේ ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.